හැමදිනාටම තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි 2016 අප්‍රේල් මාස 17 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2:30ට ආරම්භ වෙන යුරෝපා කල්ණ මිතුරන් හා එක්ව කරන ඒ වගේම ලෝකවාසී අනෙකුත් කල්ණ මිතුරන් හා සමග එකතු වී කරන ධර්ම වැඩසටහනටයි සම්බන්ධ වෙන්නේ. සවනට සිසිලස අන්තර්ජාල ගුවන්විදුලි සේවය ඔස්සේ මෙහෙවන වැඩසටහන වලින් තවත් එක් වැඩසටහනක් මේ. ඉතින් අදත් අපිට අප කෙරේ අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපට ධර්මය කියා දීම සඳහා වැඩම කර සිටිනා පූජ්‍යපාද දිගණ සුගතවංශ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙලීම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් ඔබ වහන්සේට යොමු වෙන්න අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන හැටියට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුනච පරං භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. එද භික්ඛවේ භික්ඛු අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අත්තිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළදී දේශනා කළ මේ කායානුපස්සනාව සම්බන්ධයෙන් විග්‍රහවන දීර්ඝ දේශනාවේ පටික්කුල මානසිකාරය සම්බන්ධයෙන් දේශනා කොට වදාළ ආධ්‍යාත්මික බාහිර සහ සමුදය වය වශයෙන් ඒ විදර්ශනා ඥාන අවදි කරගෙන වඩන පිළිවෙල ගැන මාතෘකාවයි අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තෙ. මීට පෙර අපි මේ කායානුපස්සන සතිපට්ඨාන භාවනාවේදී පටික්කුල මනසිකාරය සම්බන්ධයෙන් අපි දේශනාවක් කළා ඒ පිළිකුල් භාවනාව වඩන පිළිවෙල ගැන. මම නැවතත් කෙටියෙන් මතක් කර දෙන්නම්, මේ දේශනාව ආරම්භයේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. ඒකේ අදහස මේ ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ පාද තලයෙන් උඩ කෙස් අග දක්වා සම කෙළවර කොට ඇති නානා ප්‍රකාර අසුචීන් පිරුණා වූ මේ ශරීරය ගැන පිළිකුල් මනසින් නැත්නම් පටික්කුල මනසිකාරේ මෙනෙහි කළ යුතුයි කියන වග. දැන් එහෙමනම් මෙතන මම තවත් ක්‍රම කීපයක් මතක් කර දෙන්නම් පිළිකුල් භාවනා වඩන පිළිවෙල ගැන. මේ මාතෘකාවට අනුව පොදුවේ තමන් දිහාම බලනවා පිළිකුල් වශයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් තමන් කණ්ණාඩියක් ඉස්සරහට ගියපුවාම තමන්ගේ ශරීරය කණ්ණාඩියෙන් පිළිඹු වන්නාසේ තමන් හිතින් තමන්ගේ ශරීරය දිහා බලන්න. නිකන් උඩක ඉඳලා තමන් දිහා බලනවා වගේ තමන්ට තේරෙයි.
ඉතින් තමන්ගේ දිහා තමන් බලාගෙන මේ කොටස් වෙන් කරන්නේ නැතිව පාදාන්තයේ පටන් හිස දක්වා හිසේ පටන් පාදාන්තයේ දක්වා සමෙන් වට වෙලා තිබෙන මේ ශරීර කෝඩුව දිහා පිළිකුල් අදහසින් පිළිකුල් 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 කියන අදහසින් බලන්න. එසේ බලනකොට ඉතින් අතීත සංසාරේ දියුණු කරගත්ත මනසක් එහෙමත් නැත්නම් පුරුදු පුහුණු වෙච්ච අත්දැකීම සංසාරගත පුරුද්දක් තියෙනවා නම් එසේ වඩනකොට මේ සම්පූර්ණ ශරීරයේ අර පිළිකුල් ස්වභාවයේ කුපුර පුපුරා ඒ පිළිකුල් දේවල් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම කුපුරලා මාස් ලේ නහරාද මේ හැම දෙයක්ම එකින් එකට මතුවෙන්න පුළුවන් සංසාරගත පුරුදු අපේ ළඟ තියෙනවා නම්. එහෙම කෙනෙකුට මතු වුණත් නොවුණත් තමන් සම්පූර්ණ ශරීරයේ පිළිකුල් අදහසින් බලනකොට අර කෙස් වල වෙනස, හමේ වෙනස, ඒ වගේ නාසයේ වෙනස, දිවේ වෙනස, කටේ වෙනස, කනේ වෙනස, බෙල්ලේ වෙනස, අතපය වෙනස මේ හැමදේම ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා ඒ පිළිකුල් ස්වභාවය යන ආකාරය තමන්ට තේරෙන්න පුළුවන්, තමන්ට දකින්න පුළුවන්. ඉතින් එසේ සාමාන්‍ය පොදුවේ මේ පටික්කුල මානසිකාරය වඩන ගමනේදී ඊට පස්සේ නැවතත් මේ යෝගියාට පුළුවන් පිළිකුල වඩන්න අර නානාවිද ධාන්‍ය වර්ග පොරවාගත්ත කට බැඳගත්ත මල්ලකින් කට විවෘත කරලා ඒ ධාන්‍යයට තෝර තෝරා එක එක ගොඩවල් ගසන්නාසේ මේ යෝග්‍යයාට පුළුවන් තමන්ගේ ශරීරය දිහා බලාගෙන කෙස් එකින් එකට ගලව ගලව පැත්තකින් ගොඩ ගහන්න. ඒ වගේම ලෝම කූප ගලව ගලව ගොඩ ගහන්න පුළුවන්. නේපුතු වෙනම, දත් වෙනම, හම වෙනම, මස් වෙනම, නහර වෙනම, ඇට වෙනම, ඈ වකු වඩු වෙනම, හෘදය වෙනම, පපු මස වෙනම, අතුරු වෙන, අතුරු බහන් වෙනම, පැසුණු ආහාර වෙනම, නොපැසුණු ආහාර වෙනම, හිස් මොලේ වෙනම, වෙන වෙනම කොටස් වශයෙන් දමන්න දකින්න පුළුවන්. එසේ කොටස් කරමින් පිළිකුල් වශයෙන් හිතනවා නම්, පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා නම්, එයත් පටික්කුල මානසිකාරයක්. මේක දෙවෙනි පියවර. එසේ පටික්කුල මානසිකාරයේ තමන්ගේ කොටස් එකින් එකට වෙන් කරලා ගොඩවල් ගසලා ගොඩවල් 32ක් ගහගෙන පිළිකුල් වශයෙන් කෙනෙකුට වඩන්න පුළුවන් නම් බොහොම හොඳයි. මේකත් එක ක්‍රමයක්. නැවතත් මේ යෝගාවචරයා තමන්ට එසේ තමන්ගේම කොටස් වෙන් කර කර බලන්නාසේ බාහිර වශයෙන්ද පුද්ගලයන්ගේ ශරීර අරමුණු කරගෙන අර සමාධියේ විහිදවලා අර ටෝච් එළිය ගහලා යමක් ඈතතෙන්ද බලන්නාසේ අර තමන්ගේ ශක්ති සම්පන්න ආනාපාන සති චතුත්ථ ධ්‍යානයේ හෝ එහෙමත් නැත්නම් වෙනත් භාවනාවකින් දියුණු කරගත සමාධියක් තියෙනවනම් ඒ සමාධියට සමවැදින සමෝතේ නැගිටලා අනිත් අයගේ ශරීරය දිහා අරමුණු කරගෙන අර කෙස් ලොම් නියද ආදී කොටස් වෙන් කර කර අපු ගොඩවල් ගසන්න පුළුවන්. එසේ ගොඩවල් ගහන හැම දෙයක්ම පිළිකුල් කියන තමන් අරමුණු කරනකොට මේ පටික්කුල මානසිකාරය හොඳවට වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගත යුතුයි බාහිර වශයෙන් ගන්න මේ පටික්කුල වස්තුවකට වඩා ආධ්‍යාත්මික ගන්න පටික්කුල මානසිකාරයේදී තමයි නැත් වස්තුවක තමයි ධ්‍යාන ප්‍රථම ධ්‍යානේ වැඩෙන්නේ. බාහිර වස්තුවක වැඩෙන්නේ නැහැ. ඒක උපචාර සමාධිය දක්වා විතරයි හිත දියුණුවන්නේ. නවතත් මේ යෝගාවචරයාට පුළුවන් අර කොටස් වශයෙන් බෙදාගෙන වැඩුවාසේ තව කෙනෙකුට පුළුවන් මේ කොටස් වශයෙන් වෙන් කරන්නේ නැතුව ශාරීරිය දිහා බලාගෙන ශරීරය ඇතුළෙම තියෙදි මේ කොටස වෙන් කරගෙන තමන් පටික්කුල වශයෙන් මෙනෙහි කරනවා. ඉතින් ඒකත් බොහොම සියුම් වශයෙන් වඩන්න පුළුවන් භාවනාව. ඉතින් ඔය අතරතුරදී ඇතම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ ශාරීරියේ කොටස් වෙන් කරගෙන බලන ගමන් අට්ටික සංඥාව තමන්ගේ මැටසැකිල් අරමුණු කරගෙන අට්ටික සංඥා වඩා ගන්න පුළුවන් නම් ප්‍රගුණ කර ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පටික්කුල මානසිකාරය අපි දියුණු කරගන්නේ ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන්. ඉතින් තව ඇතම් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් වඩා ගන්නකොට හිතේ සමාධිය වැටීමක් හෝ වෙනවා නම් බාහිර වශයෙන් වඩනවා. බාහිර වශයෙන් බලන්නේ හිතේ වැටීමක් කරන ආධ්‍යාත්මික බලනවා. ආධ්‍යාත්මික බාහිර දෙක මාරුවට නැත්නම් එක දිගටම වඩ ප්‍රගුණ කිරීම තමයි මෙතන පටික්කුල මානසිකාරයෙන් කෙරෙන්නේ. එහෙමනම් මේ පටික්කුල වශයෙන් දේශනා කළ මේ භාවනා කර්මස්ථානය අපි දැන් බලමු මේ ඇතම් කොටස් අරමුණු කරගෙන අපට පුළුවන් සමත වශයෙන් වර්ණ කසින උපදවා ගන්නට. වර්ණ කසින භාවනාව දියුණු කරගන්න ලේසිම ක්‍රමය තමයි පින්වතුනි අට්ටික භාවනාව මුලින්ම. ඒ කියන්නේ මේ ක්‍රම දෙකක් තියෙනවා.
එකක් තමයි තමන්ගේ ඇට සැකිල්ල අර වෙන් කලින් අර ගොඩවල් වෙන් කරගත්තනේ. එසේ වෙන් කරන තමන්ගේ ඇටට වෙන තැන ගොඩක් ගහලා තියෙනවා නම් ඒ ගොඩ ගසලා තියෙන අට සැකිල්ල දිහා බලාගෙන අට්ටි 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 කියන හොඳට ප්‍රගුණ කරනවා. එසේ ප්‍රගුණ කරනකොට මේ තමන්ට ඇට සැකිල්ල හොඳට හිතට පේනවා නම් හිතට අරමුණ වෙනවා නම් නැවත 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 මේ අට්ටික සංඥා වඩන්න පටන් ගන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ වඩනකොට ප්‍රගුණ වෙනකොට පුහුණු වෙනකොට අර මේ අට්ටි හොඳට ඇට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ වටපිටාව හැමතැනම ඇට කොබිලි විසි වෙලා තියෙන ආකාරය එකතු වෙලා තියෙන ආකාරයෙන් අරමුණු කරනකොට හැමතැනම ඇට සැකිලි තියෙන ආකාරය තමයි පේන්න පටන් ගන්නවා. එසේ පේනකොට මේ අට්ටික සංඥා වඩාගෙන වඩාගෙන තමන් ගමන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ ඇට සැකිල්ල කියන සංඥා අමතක කරලා ඒ ඇට සැකිලි එකට එකතු වෙලා තියෙන තැන සුදු පාට ගතිය නැත්නම් ඕදාත ගතිය පේන්න පටන් ගන්නකොට අපි ඕදාත 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 කියලා අරමුණු කරනකොට අර ඇට සැකිල්ල නෙමෙයි ගන්නෙ ඇට සැකිලි පිළිකුල් වශයෙන් නෙමෙයි අරමුණු කරන්නේ ඒ අට්ටි අට්ටි කියලා ගත්ත සංඥාවේ තියෙන වර්ණය ඕදාත සුදු පාට වර්ණය අරමුණු කරන්න පටන් ගන්නවා. ඒ ඕදාත 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 කිය කියා අරමුණු කරනකොට අර ඇට සැකිල්ලේදී මේ අට්ටික සංඥාව යට වෙලා ඒ සුදු පාට වර්ණය හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්න තමන්ගේ ඉස්සරහා. ඒක සමාධි නිමිත්තක් විදිහට මතුවෙනවා. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් කසිනේ උගුලුවලා ගත්තා කියලයි. එතින් උගුලුවා ගන්නවා දැන් කසින නිමිත්ත. උගුලුව අරගෙන අර ඕදාත 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 කියන සංඥාවෙන්ම ඒ සුදු පාට දිහා බලාගෙන ඉන්න හිතේ. හිතේ හොඳට බලා ඉනවන ක්‍රමක්‍රමයෙන් මේ ඇති වෙන ආලෝකය ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මේ ඇති වෙන ආලෝකය බලවත් වෙන්න පටන් ගන්නවා. මේ ඇති වෙන ආලෝකය ප්‍රභාසර වෙන්න පටන් ගන්නවා. මේ ආලෝකය කුඩා ආලෝකයක් නම් ඉතින් ඒ යෝගාවචරයට පුළුවන් අදිෂ්ඨාන කර කර ඒ ආලෝකයේ අංගල අංගල අංගල් දෙක දෙක තුන තුන අදිෂ්ඨාන කර කර කරගෙන පුළුවන් මේක ඉතාමත්ම හොඳින් පතුරවන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එසේ පතුරවන යනකොට බලන දිශාවේ හැම අරමුණක හැමතැනම මේ කසින නිමිත්ත මතුවෙනවා නම් බොහෝම හොඳයි. දේශයෙන් ඒ කසින සමාධියෙන් හිත වැටෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් මේ කසින සමාධිය හොඳවට ශක්තිමත් කරගන්නවා. එසේ ශක්තිමත් කරගෙන ශක්තිමත් කරගෙන ඒ ඕදාත කසින බලවත් කරගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ ආලෝකයේ හොඳවට පරීක්ෂා කරලා බලනවා. දැන් මේ ආලෝකය බාහිරින් ආපු ආලෝකයක්ද එහෙම නැත්නම් කසිනේ උගලාගත් ආලෝකයද කියලා බලන්න නම් අපි ඊට පස්සේ කියලා දෙන ඊළඟ පියවර වශයෙන් භවාංගය බලන්න කියලා. භවාංගය කියලා කියන්නේ මේ ආලෝකයක් විදිහට පහළ වුණ අපේ හිතේ ආලෝකී තියෙන නිසානේ. ඒ හිතේ තියෙන ආලෝකය බාහිරින් තියෙන මේ ආලෝකයට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක නිසා මොකද කරන්නේ? තමන්ගේ හදවත වෙත හිත යොමු කරගෙන හදවත දිහා බලනකොට අර භවාංගය තමයි පේන්න පටන් ගන්නවා. හරියට ගත්තොත් වතුර බේසමක් ඇතුලෙන් අපි හිරුවෙලිය බලන්නා වගේ සඳහෙලිය බලන්නා වගේ මේ ආලෝකය පේන්න පටන් ගන්නවා අර කියන සමාධියේදී. ඒ කියන්නේ එහෙමනම් මේ භවාංගයේදී අර ආලෝකය පේන්න පටන් ගන්නවා. එතකොට භවාංගයේ වෙනසයි සමාධි නිමිති වෙනසයි දෙක දකිනවා. අපි වැඩි වෙලාවක් විනාඩියෙන් ඉන්න ටික වෙලාවකින් ඉක්මනින්ම බලලා ඒ සමාධි ශක්තිමත් කියලා බලලා නැවතත් ඔන්න හිත පිටුවා ගන්නවා අපි කොහෙද ඒ පටිභාග නිමිති. ඒ පටිභාග නිමිති හොඳවට ශක්තිමත් ප්‍රථම පටිභාග නිමිති හිතා නිනකොට ඉබේම පින්වතුනි මේ හිතේ පටිභාග නිමිති පැයක් දෙකක් දක්වා තියාගන්න පුළුවන් නම් ඉබේම හිත ප්‍රථම ධ්‍යාන ගලාගෙන යනවා. ඉබේම ප්‍රථම ධ්‍යාන සම්මෝදිනකොට ප්‍රථම ධ්‍යාන එක උපදිනකොට අර විතක්ක ਵਿਚාර ප්‍රේති සුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධ්‍යාන හොඳින් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා අර පටිභාග නිමිති අරමුණු කරගෙන ධ්‍යාන පැයක් දෙකක් ඉඳ සමාධියෙම ඉන්නකොට දැන් තමන් නැවත තමන්ගේ හදවත දිහා බලාගෙන මේ ධ්‍යාන අංග ආවර්ජනා කරනවා. මේ විතක්ක ਵਿਚාර ප්‍රේති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග වෙන වෙනම මෙනෙහි කරනකොට අන්න තමන්ට තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රථම ධ්‍යානේ තමන් හිටියද නැද්ද කියන එක. එතකොට ඒ වගේම ප්‍රථම ධ්‍යාන උපචාරේ නිවිදියා කර හිටියන ඒකත් තමන්ට හොඳට තේරෙනවා තමන් ප්‍රථම ධ්‍යාන උපචාරයේ හිටියේ කියලා. එතකොට මේ ප්‍රථම ධ්‍යාන හොඳට වසී කරගන්නවා. වසී කරගෙන ඉවර වෙලා මේ යෝගාවචර මොකද කරන්නේ?
ප්‍රථම අධ්‍යානයේ විතක්ක ਵਿਚාර නිසා ဒုတိය අධ්‍යානයේ විතක්ක ਵਿਚාරයන්ගේ නිදහස් චේතන කියලා අදිෂ්ඨාන කරන කොට මොකද වෙන්නේ හිතාගෙන ඉන්නවා ප්‍රථම අධ්‍යානයේ ආදීන වේද ဒုတိය අධ්‍යානයේ ආනිසංස හිතන කොට හිතන නැවතත් ප්‍රථම අධ්‍යාන උපචාරේ අදිෂ්ඨාන කරගෙන උපචාර සම්වැදිනත පටිඝාක නිමිත්තෙන් අදිෂ්ඨාන කළ ඉන්නකොට ඔන්න ဒုတိය අධ්‍යානෙට හිත ලැබුරු වෙනවා ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් චතුත්ථ ධ්‍යානයේ දක්වාම අපට අනුගමනය කරන්න පුළුවන්. එතකොට මේ ධ්‍යාන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම ධ්‍යානෙ උපදවා ගැනීමම තමයි අපට මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට එහෙමනම් අර බලන්න ඇටසැකිල්ල දිහා බරමුණු කරගෙන ඇටසැකිල්ලෙන් උපදවාගත් ඕදාත කසනේ චතුත්ථ ධ්‍යානයේ දක්වා හිත වුණ අපි අරගෙන ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? චතුත්ථ ධ්‍යානෙන් අපට පුළුවන් අරූප ධ්‍යානයේ දක්වා අරූපාවච ධ්‍යාන දක්වා හිත අරගෙන යන්නට. ඉතින් ඒක නිසා අපි එහෙනම් ඒ අරූප ධ්‍යාන දක්වා හිත අරගෙන යනවනේ එතනත් න්‍යායක් අපට විස්තර කර දෙනවා. නමුත් අපි මේ වෙලාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේදී යම් අවස්ථාවක් ලැබුණොත් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අට්ටික සංඥාවෙන් ඕදාත කසිනේ උපදවාගෙන චතුත්ථ ධ්‍යානයට ගියාසේ මේ ශක්තිමත් කරගත යෝගාවචරයා තමන්ගේම කෙස් අරමුණු කරගන්නවා. කේසා 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 අරමුණු කරගත්තාම කෙස් හොඳට තමන් හිතට පේන්න පටන් ගන්නවා. කෙස් පේනවත් එක්කම මේ කෙස් වල තියෙන වර්ණය තද නිල නිල් පාට. මේ නිල 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 කියලා හොඳට තමන් අරමුණු කරගන්නවා. මේ නිල නිල කියලා අරමුණු කරනකොට අර කෙස් වලින් ඇති කරගත්ත වර්ණය පිළිකුල නෙමේ එතන තිබෙන ඒ වර්ණය අන නිමිත්තක් විදිහට තමන් ඉස්සරහවන මතු වෙනවා. හැබැයි මතක තියාගන්න අර ඕදාත කසනේ ඇති කරගත්ත ශක්තිය මත තමයි අපට ඒව සියල්ලක්ම ප්‍රගුණ වෙනවා නම් ප්‍රගුණ වෙන්නේ. ඊට පස්සේ නීල කසන නීල 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 අරමුණු කරද්දී නීල වශයෙන් ඒ පටිභාග නිමිත්ත උපදිනවා. පටිභාග නිමිත්ත පහළ වෙලා ඒ පටිභාග නිමිත්ත ඔස්සේ හිත තියාගෙන අපි ඉන්නකොට අන්න බලන්න ඊට පස්සේ මේ යෝගාවචරයාට අර ඕදාත කසනේ වගේ පටිභාග නීල පටිභාග නිමිත්ත උපකාර කරගෙන චතුත්ථ ධ්‍යානෙ දක්වා හිත අරගෙන යන පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි පීත. පීත කියන්නේ කහ පාට. කහ පාට ගත්තා මේ තමන්ගේ මේ ඇතුලේ තියෙන මේද තෙල. තමන්ගේ මේද තෙල අරමුණු කර ගන්න බුණ කහ පාට පේනවා. ඉතින් මේද තෙල අරමුණු කර ගන්න බෙන් තමන්ගේ පහවලා යන මූත්‍රා ගත්තොත් මේ මූත්‍රා කහ පාටයි. මෙන්න මේ කහ පාට කියන එක අරමුණු කරගෙන අපට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රථම ධ්‍යාන ශක්තිය නැත්නම් ඒ ධ්‍යාන ශක්තිය දක්වා හිත දියුණු කර ගන්නට. එතකොට පීත පීත කියලා ගත්ත කහ පාටට ඒකෙන් ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා ඒ තුලින් ධ්‍යාන වල හිත හරව ගන්න පුළුවන්. ඊළඟට තමන්ගේම ශරීරයේ තියෙන ලේ ධාතුව. මේ ලේ අරමුණු කරගත්තාම ලෝහිත කසිනේ ප්‍රකට වෙන්න පුළුවන්. අන ලෝහිත ලෝහිතේ අරමුණු කරගත්තාම අන ලෝහිත කසිනේ ප්‍රකට වෙනවා. අන්න ඒ තුලින් එයාට පුළුවන් ප්‍රතිභාග නිමිත්ත සකස් කරගෙන ධ්‍යාන වල හිත අරගෙන යන්නට. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ශාරීරිය ඇතම් කොටස් අරමුණු කරගෙන වර්ණ කසින දියුණු කරගන්න. වර්ණ කසින වඩා ගන්න පුළුවන් බව දේශනා වෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතු වන්නේ මෙතන පටික්කුල භාවනාවේදී පිළිකුල් භාවනාව විතරක් නෙමෙයි අපිට දේශනා කරේ. මේ පිළිකුල් භාවනාවට එහා ගිය ඒ කසින වර්ණ කසින භාවනාවත් ඒ වගේ තවත් විශේෂිත ක්‍රම අපිට මේ තුල විස්තර වෙනවා දේශනා වෙනවා. එහෙමනම් අපි නුවණින් වටහා ගමු නුවණින් තේරුම් ගමු බුදුරජාණන් වහන්සේ අපට මේ එක කමඨහනක් තුළ කමඨහන් කීපයක්ම අර්ථ විග්‍රහ කරන දින බව. ඒ විතරක් නෙමෙයි තවදුරටත් මේක ගවේෂණය කරනකොට අපට පුළුවන් පිත්තාසය අරමුණු කරගෙන ඒ පිත්තාසය කහපාට අරමුණු කරගෙන පීත කසිනේ. ඒ වගේම තව සමහරක් වෙලාවට තමන්ගේ දත්තර අරමුණු කරගෙන ඕදාත කසිනේ. ඒ විතරක් නෙමෙයි මස් අරමුණු කර මස රතුපාට අරමුණු කර ලෝහිත කසිනි. ඔය විදිහට අපට පුළුවන් එක එක කසින භාවනා වර්ණ කසින දියුණු කර ගන්නට මේ පටික්කුල භාවනාවේදී. ඉතින් ඊට අමතරව දැන් මේක ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගන්නකොට ආධ්‍යාත්මික තමන්ගේ කොටස් දැන් කසින වැඩුවාසේ ඒ බාහිරින් තමන් අරමුණු කරන කෙනෙක් ඉන්නවනම් වස්ත්‍රයක් තියෙනවනම් මලක් තියෙනවනම් පාට වර්ණයක් තියෙනවනම් මේ ඒ වර්ණ සහිත දේවල් අරමුණු කරනකොට අන්න අපට පුළුවන් බාහිරෙන් බහිද්දා නැත්නම් බාහිර අරමුණක් අරගෙන පුළුවන් කසින සමාධි උපදවා ගන්නට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඒ කසින දියුණු කරගන්න ආකාරය කෙටියෙන් මතක් කර දුන්නේ.
ස්වාමීනා සමා වෙන්න විජේනි කියලා මහත්මයෙක්ව මහත්මයෙක් සම්බන්ධ වුණා මයික් එක ඔෆ් කරගන්න කරුණා කරලා විජේනි මහත්මිය මහත්මිය මයික් එක ඔෆ් කරගන්න අපිට සද්දයක් එනවා මයික් එක ඔෆ් කරගන්න තාම ඔෆ් වුණ නෑ මයික් එක මං හිතත් දැන් ඔෆ් වුණා වගේ හොඳයි හොඳයි ඔකේ බලන්න තාමත් ඔෆ් වෙලා කියලා මට තේරෙන්නේ කතා කරන්න බලන්න හලෝ කියන්න අපිට ඇහෙන්නේ හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊට පස්සේ අපට පුළුවන්කම ලැබෙනවා අර මහා හත්ති පදෝපම සූත්‍ර දේශනාවට අනුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී වශයෙන් ඒ ධාතු වශයෙන් බෙද බෙදා කරපු අර්ථ විග්‍රහයක් තියෙනවා. අන්නේ අර්ථ විග්‍රහයට අනුව අපට පැහැදිලි කරගන්න පුළුවන් එහෙමනම් මේ ශාරීරික කොටස් වල තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාව ලක්ෂණය තේරුම් ගන්න. දැන් අපි ගත්තොත් මේ කොටස් 32ක් තමයි අපිට දැන් මෙතන පටික්කුල භාවනායේදී උගන්වන්නේ. ඒකෙන් පඨවි කොටස් 20ක් තිබෙනවා. ආපෝ කොටස් 12ක් තියෙනවා. ඉතින් තේජෝ සහ වායෝ කියලා කියන්නේ ශරීරේ වෙනත් ක්‍රියාකාරකම් නිසා ඒක පටික්කුල මානසිකාර්ය තුළ විස්තර වන්නේ නැහැ. නමුත් දැන් මෙතන පඨවි කොටස් ආපෝ කොටස් කියලා කොටස් දෙකක් තිබෙනවනේ. කේසා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන් අවසානයේ මත්තුලුංගය දක්වා තමයි කොටස් 20ක් තිබෙන්නේ මේ පඨවි ගතිය. එහෙනම් පිත්ත සෙම්ම ඉඳන් තමයි පටන් ගන්නෙ ආපෝ කොටස් හැටියට. එතකොට මෙන්න මෙතන තමයි පැහැදිලි කරන්නේ ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් මේ කායානුපස්සනාවත් ඒ වගේම උදේවය අනුපස්සනාවත් බලන්න නම් මේ පිළිකුල් භාවනාවෙන් එහා ගිය විස්තරයක් මෙතන කියවෙනවා. එහෙමනම් මෙතනදී අපට සිද්ධ වෙනවා අපට ඉදිරියේදී විස්තර කරන්න තිබෙන මේ ධාතු මනසිකාර භාවනාවේ ඇතැම් කරුණු එකතු කරගෙන පොඩි කෙටි විස්තරයක් මෙතන අපි කරන්නට ඕනේ. එහෙමනම් පළමුවෙන් මේ යෝගාවචරය අර පටික්කුල වශයෙන් දියුණු කරගත්ත සමාධි ධ්‍යාන තිබෙනවා. දැන් ධ්‍යාන 32ක් දක්වා යන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන 32ක් දක්වා ඒ කොටස් 32 කින් උපදව ගන්න පුළුවන් නිසි ආකාරයෙන්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කසින වශයෙන් වර්ණකොට වර්ණ කසින හතරෙන් ධ්‍යාන හතර ගානේ. තවත් උපදෙස් ලැබෙනවා අරූප ධ්‍යානත් එක්ක උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා යෝගාවචරයාට. ඉතින් කොහොම හරි වේවා මේ ධ්‍යාන ශක්තිය බලවත් ධ්‍යාන ශක්තිය හදාගත්ත යෝගාවචරයෙක් ඉන්නවා නම් මේ යෝගාවචරයාට පුළුවන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියනකොට මේ ධාතුන්ගිත ස්වභාව ලක්ෂණය. දැන් පඨවි ධාතුව ගත්තොත් හද බව, රළු බව ආදී ලක්ෂණ. ආපෝ ධාතුව ගත්තොත් වැගින්න, ඇලෙන. තේජෝ ධාතුව සීතල, උණුසුම්. වායෝ ධාතුව කියන්නේ දරා ගැනීම සහ පිම්බෙන හැකියාව. ඉතින් මෙන්න මේ කියන ලක්ෂණ දිහා ලක්ෂණ එකින් එකට වරණාකාරයේ පිළිවෙල මම ධාතු මනසිකාර භාවනාව විස්තර කර දෙන්නම්. මෙතන කෙටියෙන් ගත්තොත් මේ පඨවි ධාතුව එක ලක්ෂණයක් ගන්නවා. ආපෝ ධාතුව එක ලක්ෂණයක්. තේජෝ ධාතුව එක ලක්ෂණයක්. වායෝ ධාතුව එක ලක්ෂණයක් අපි ගන්නවා. අරගෙන ඉවරෙන් තමයි වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ පාදයක පොළවට තද වෙලා, අත් දෙක පායට තද වෙලා, මුළු ශරීරයම තද වෙලා තියෙන ආකාරය අරමුණු කරගෙන තද වීම නැත්නම් පඨවි ධාතුව අරමුණු කරනකොට අර ක්‍රමක්‍රමයෙන් අර තද බව කියන එක මුළු ශරීරයේ පුරාම පැතිරෙන්න පටන් ගන්න මුළු ශරීරෙම තදද තියෙන ආකාරය පළවට තියෙන ආකාරය තමයි වැටහෙනවා. එතන ආපෝ කියනකොට දැන් මේ වැగిරෙන නිසා ඇලෙන ගතිය. දැන් ගත්තොත් තමන්ගේ ශරීරයෙන් දැන් දාඩිය දාපු වෙලාව නම් සිගුරට ශරීරය ඇලිලා තියෙනවා. අතට පය ඇලෙනවා. වැగిරෙන දේ කිට්ටු කරත් ඇලීමක් තේරෙනවා. මෙන්න මේ ඇලෙන ලක්ෂණය දිහා බලාගෙන ආපෝ 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 කරමුණු කරන් මේ ඇලීම කියන එක හොඳට ප්‍රකට වෙලා මුළු ශරීරය පුරාම පතුරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ තේජෝ කියනකොට සීතලයි උණුසුම. දැන් මේ කාලේ අපිට බොහොම උණුසුම ඇති ලංකාවේ. ඒතකොට ඒ උණුසුම කියලා කියන්නේ මේ කිහිලිය අතර මුළු ශරීරය ඇතුලේ අර නිතර වැසිලා තියෙන පළාතේ රශ්මිය අපිට තේරෙනවා. ඒ වගේ තමයි හිත යොමු කරගෙන තේජෝ 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 කියලා මෙනෙහි කරනකොට අර උණුසුම කියන එක හොඳට හිතට ප්‍රකට වෙලා මුළු ශරීරය පුරාම අපිට පැතිරෙනවා. තන වායෝ කියලා කියන්නේ පිම්බෙන හැකිනගත දරාගෙන. දරාගෙන ඉන්න කියන්නේ බොහොම ලේසි. දැන් බලන්න අපි දැන් වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ දෙපැත්තෙම තෙරපීමක් අපිට තියෙනවා. මේ වායු තෙරපිලා තෙරපි මාත්‍ර පිළ අන්න අපි දරාගෙන ඉන්න මේ වාතු තෙරපිලා තෙරපිලා දරාගෙන ඉන්න කතිය තියෙනවා. මෙන්න මේ විදිහේ දරාගෙන ඉන්න මේ වායෝ ධාතු කියලා මේ වායෝ මෙනෙහි කරනකොට
අන වායු ධාතු ප්‍රකට වෙනවා. ඔය විදිහට පඨවි ධාතු, වාපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මේ ධාතු හතර හොඳට වඩමින් ප්‍රගුණ කරමින් ඒ තුළ හොඳට හිත තැම්පත් කර ගන්නකොට මේ පඨවි ධාතු, වාපෝ ධාතු කියන වචනේ භාවිතා කරනකොට ඒක ලක්ෂණේ ප්‍රකට වෙලා හරියට මේ ගස් ගල් පර්වත පුපුරනවා වගේ තමන්ගේ ශරීරේ පුපුර 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 මේක වෙන් වෙන්න පටන් ගන්නවා. කුඩා කුඩා අංශු කියලා පටන් ගන්න වෙන් වෙන්න. එසේ වෙන් වෙන්න පටන් ගන්නකොට අන්න තමන් තේරුම් ගන්නවා මේව මොනවද කියලා. රූප කලාප නේදම රූප නේදේ හොඳින් තමන් වටහා ගන්න තේරුම් ගන්නවා. එතකොට මේ කුඩා කුඩා අංශු වලට වැටිච්ච දේවල් මොනවද 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 කියලා එකින් එකට බලන්න නම් අපේ අභිධර්ම නායක්‍රමයේ දුගන්නන රූප සියල්ලක් කර හොඳ වැටහීමක් අවබෝධයක් අපට තියෙන්න ඕනේ. ඉතින් ඒ ගැන වැටහීම සහ ගුරුවරයා කියන දෙන උපදේශ අනුව තමයි තමන්ට තේරෙන්නේ මේක කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ අපි ගොඩක් දුර මේ ඒවා ගැන එකින් එකට බලනවා නෙමේ, තමන්ගේ කෙස් දැන් අරමුණු කරන කේසාගල අරමුණු කරගෙන මේ කෙස් දිහා බලන කෙස්වල තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන් ප්‍රකට කරගන්න වහන්සේ ගන්නවා. එතකොට සතර මහා ධාතුන් ප්‍රකට කරගන්නකොට වහන්සේ වෙනකොට ප්‍රකට වෙන්න ප්‍රකට කරගන්න උපක්‍රම යෙදෙනකොට වහන්සේ වෙනකොට අන්න ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? එහෙනම් අර මේ ධාතු ලක්ෂණ හොඳට හිතට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද කොහොමද ප්‍රකට වෙන්නේ? එහෙමනම් තමන්ගේ අර කෙස් දිහා බලාගෙන ඉනකොට කෙස් ඔක්කොම කැඩි කැඩි කුඩා අංශු වල කැඩි කැඩි යන පටන් ගන්නවානේ. කෙස් වල තියෙන ධාතු හතර ප්‍රකට කරගත්ත වෙලාව. එතකොට මේ කෙස් වල ධාතු හතර ප්‍රකට කරගත්තාස්සේ ඒ සෑම කොටසකම අපට පුළුවන් කෙස් වලසේ ලෝම, නියපොතු, දත්, සම්, මාස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අපමා ආදී කොටස් මේ පටවි කොටස් විශ්වයෙන් කොටස් කොටස් අපට වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට කුඩා කුඩා කොටස් වශයෙන් අපි වෙන් කරගෙන යනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හැම දෙයක්ම වෙන් කරගෙන යෑම නිසාම කුඩා කුඩා අංශු වලට කැබිලි වලට කැඩි තියෙන මේව මොනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම කේසා කියනකොට මේ කේසා කියන මේ කෙස් වල මොන මොන කුඩා රූපද මෙතන තියෙන්නේ? මෙතන තියෙනවා කාය දසක වශයෙන් රූප තියෙනවා, භාව දසක වශයෙන් රූප තියෙනවා, ජීවිත නවක වශයෙන් රූප තියෙනවා, චිත්තජ වශයෙන් ඉපදුණු රූප තියෙනවා, ඍතුයෙන් හටගත්තු රූප තියෙනවා, ආහාරයෙන් හටගත්තු රූප තියෙනවා. එතකොට මේ හැම රූපයක් දිහාම දකිමින් ඒ රූප තමන්ට පුළුවන්කම ලැබෙනවා කලාප විපස්සනාව හරි අනුපද ධම විපස්සනාව කියන මේ ආකාර දෙකේ ක්‍රමයකට දර්ශනා කරන්න පුළුවන්. අනවන් සමංගේ රූප දිහා බලන් කෙස් දිහා බලාගෙන මේ කෙස් කුඩා කුඩා අංශු වල කෙඩි කෙඩි බිඳි බිඳි යන ආකාරය පොදුවේ අරගෙන මේ රූප කලාපයන්ගේ බිඳීම ඉත කෙඩි කෙඩි බිඳි බිඳි යන ආකාරය දකිමින් සම්මානසනේ කරනවා. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් හොඳට සම්මානසනේ කරනවා. මේ කෙස් වල හොඳට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ප්‍රකට වුණාට පස්සේ ශරීර ලෝම වලට යනවා. ඊළඟ නියපොතු දත් ඔය විදිහ කොටස් 20 වරමුණු කරගෙන මේ වගේ තියෙන මේ රූප කලාප හඳුනගෙන ඉවර ඒවා ඔක්කොම අනිත්‍ය දුක අනාත්මයෙන් ඔන්න ප්‍රගුණ කර ගන්න ප්‍රකට කර ගන්නවා. ඉතින් ප්‍රකට කරගත්තට පස්සේ මේවා නැවත එක දිගටම දිගින් දිගට බලවල ඉන්නකොට මෙන්න මේ පටවි කොටස් 20 හට ගන්න ආකාරයද තමයි තේරෙන්න පටන් ගන්න. අන්න හට ගැනීම උදේ ලක්ෂණ ප්‍රකට වෙන පටන් ගන්න. මේ උදේ ලක්ෂණ ප්‍රකට වෙනවත් එක්කම දැන් ඔන්න ඒ වගේ මේ රූපය කයි වය ලක්ෂණ ඊට බිඳීම තමයි තේරෙන්න පටන් ගන්නවා. අන හට ගැනීම බිඳීමයි කියන මේ දෙක හොඳට තමයි වැටහෙනවා තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ උදේ වය දෙක හොඳට දකිමින් ඉන්නකොට අර විදර්ශනා ඥාන හොඳට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? මේ විදර්ශනා ඥාන ශක්තිමත් වෙන්න අන නුවණ වැඩෙනවා. තවදුරටත් මේ නුවණ ඉස්දීර ගමන් කරන්න පටන් ගන්නවා. එහෙමනම් අර උදේ වය දෙක ප්‍රකට වෙනකොට උදේ නතර වෙලා වය විතරක් භංගය විතරක් ප්‍රකට වෙනවා. ඊළඟට භංගියත් සමග බය ආදීනවාදී විදර්ශනා ඥාන සියල්ලක් නම් ඔන්න මනාව පිහිටනවා. නැත උපදිනවන්න සිහි නුවණ හොඳට පිහිටනවා දැන්. ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නම් මේවා අපි ආශ්‍රය කරගන්නේ යන්නේ නැහැ. ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මේ කෙස්වත් අපි දැන් ග්‍රහණය කරගන්න දෙයක් ඇතර ඇත්තෙත් නැහැ. තේරෙන්නේ ඉතිරක් වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ තමන්ට කිසිම මේ රූපාදී කිසිම දෙයකට අපි තමන්ගේ ඇලීමක් නැහැ, බැඳීමක් නැති ආකාරය තමන් ඔන්න
නුවණින් වටහා ගන්නවා කෙස් අරමුණු කරගෙන. ඒ වගේම ලෝම ගන්නවා. නියපොතෝ ඉද පටවි කරස් ඔක්කොම අරගෙන පොදුවේ තරගෙන වෙලලා මුළු ශරීරයේම තම කුඩා කුඩා අංශ වල කැඩ කැඩේ බිනි බිනි යන ස්වභාවය දකින්න අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ දකින්නාසේ තමන් නිවැරදිව මේ ධර්මයන් තුල වටහාගෙන රූප කලාප හඳුනගෙන මේවා එකින් එකට අනිත්‍ය දුක් අනාත්මසේ වඩනවා නම් ඒකට අපි කියන කලාප විපස්සනාව කියලා. මේ කලාප විපස්සනාවෙන් අපට පුළුවන්කම ලැබෙනවා එහෙනම් ගැඹුරු විදර්ශනා ඥානවලට පත් කරගෙන පත් වෙලා මගපල පිළිවෙලින් අමාමහා නිවන්සුව අවබෝධ කර ගැනීම දක්වා ගමන් කරන්න. ඉතින් මේක දීර්ඝ විස්තරයක් දීර්ඝ දේශනාවක් වුණමුත් මම මේ කෙටි කරන්නේ දීර්ඝ දේශනාව කෙටියෙන් මේ අර්ථ විග්‍රහ කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ ධාතු මනසිකාර භාවනාවේදී අපට පුළුවන් ඒ රූප කලාප දකින්න හැටි වෙන වෙනම හඳුන ගන්න ආකාරය අපට විස්තර කර දෙන්නට. ඊට පස්සේ ආපෝ කොටස් ගන්න පිටසෙම සරවාදී කොටස් ගන්නකොට ඒ වාගේ කුඩා කුඩා අංශු කැලේ සියල්ල තමයි දකින්නවා. මේ සියල්ල රූප කලාප වශයෙන් දැකලා මේ වගේ හට ගැනීමයි බිඳීමයි දෙක දැකලා හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හොඳට අකණ්ඩව ප්‍රගුණ කරනවා. හොඳට ප්‍රකට කර ගන්නවා. මේ හැම දෙයක්ම ප්‍රකට කරන යනකොට තමන් තේරුම් ගන්නවා එහෙනම් අන්න මේ උදේවයි දෙකේ තේ වැටෙන ආකාරයේ එන් අවසානයේ භංගය විතරක් වැටෙනවා. ඊට පස්සේ සුවිදර්ශනා ඥාන සමග මේ සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය මෙන්න මේකයි කියලා ඔය පරමාර්ථ වශයෙන් අපි කතා කරන රූපස්කන්ධය දැන් ඔන්න සම්පූර්ණ නිවැරදිව වටහා ගත්ත නිවැරදිව තේරුම් ගත්ත වෙනවා. අනේ රූපස්කන්ධය හොඳට වැටහෙනකොට ප්‍රගුණ වෙනකොට තේරෙනකොට මේ රූප සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩමින් යනකොට ඒ සිත අරුමුණු කරනවා. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දකින සිත, ඒ වගේම දුක්ඛ වශයෙන් දකින සිත, අනාත්ම වශයෙන් දකින සිත. මේ සිත අනුරගෙන සිතත් එක්ක උපදින නාම ධර්ම හඳුන ගන්නවා, නුවණින් වටහා ගන්නවා. මේ නාම ධර්ම සියල්ලක්ම ස්කන්ධ වශයෙන් බෙදා ගන්නවා. ඒ වගේ නාම රූප වශයෙන් බෙදා ගන්නවා. නාම රූප ස්කන්ධ වශයෙන්, නාම රූප ආයතන වශයෙන්, නාම රූප ධාතු වශයෙන් බෙදාගෙන මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රගුණ කරගෙන යනකොට තමයි මේ යෝගාවචරයාට අර තමන්ගේම තියෙන දුර්වලතා තමන් හදාගෙන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික තමන්ගේ ශාරීරිය දිහා බලාගෙන තමන් මේ ශාරීරිය කොටස් අරමුණු කරගෙන විදර්ශනා කරේ යම්සේද ඒ වගේම තමන්ට පුළුවන් බාහිර පුද්ගලයේ කරමුණු කරගන්න. බාහිර පුද්ගලයේ කරමුණු කරගෙන ඉවර වෙලා ඒ බාහිර පුද්ගලයාගේද මේ කෙස් සියල්ලක්ම තමන් සකස් කරලා ඒ වගේම මේ කෙස් සියල්ලක්ම තමන් නුවණින් දැකලා ඒ වගේම පිත්ත ආදී කොටස් සියල්ල දකින්න. ඒ කියන්නේ පටවි කොටස් ටික ආපෝ කොටස් කියන මේ හැම දෙයක්ම තමයි පටවි ධාතු ආදී මේ ධාතු මනසිකාර භාවනාව තුළින් ඒවා කුඩා කුඩා කලාප අංශු වශයෙන් දැකලා ඒවා සියල්ල කනිති දුක අනාත්මයෙන් වඩමින් අන විදර්ශනා කරනකොට මේ යෝගාවචරයාට තමන්ගේ ශාරීරියේ සත්පුද්ගල සංඥාව යටපත් වෙලා ගියාසේ බාහිර වශයෙන් සියලු පුද්ගලයන්ගේ සත්පුද්ගල සංඥා තමන්ට යටපත් කරගන්න පුළුවන්. හැම වෙලෙම හිත නිස්සරණෙන් තියාගන්න පුළුවන්. හැම වෙලෙම සිත නොයළී නොගැටී තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව විදර්ශනා වශයෙන් වර්ණ ආකාරي පැහැදිලි කරන්නේ. මම දැන් දෙතිස්කලප කොටස් විදර්ශනා වශයෙන් වර්ණ ආකාරي පැහැදිලි කරන්නේ. ඉතින් අර මහා හත්තිපදෝපු සූත්‍ර දේශනාවේදී පටවි කොටස් වශයෙන් ආපෝ කොටස් වශයෙන් විස්තර කරපු දෙයක් තියෙනවා. ඒ වගේම ඒවා හොඳින් තේරුම් අරගෙන වටහාගෙන ඒවා කෙලි තමන් උදර්ශනාවට පුරුදු කරනවා නම් අර තමන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ ධාතු මනසිකාර භාවනාව උදව් කරගෙන පටික්කුල කොටස් නැත්නම් අර පිළිකුල් වස්තු අරමුණු කරගෙන කෙටියෙන් කරන පිළිකුල් භාවනාව ඒ ඇතම් කොටස් වලින් කසින භාවනාව වඩමින් ඇතම් කොටස් වලින් තමන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ගැඹුරු විදර්ශනාවට නාම රූප විදර්ශනාව දක්වා හිත අරගෙන ගිහිල්ලා මේ මග ඵලපිනිවලින් නිවන් අවබෝධය දක්වා ගමන් කරන්නට. ඉතින් ඒක නිසා මෙන්න මේ සම්බන්ධයෙන් තමයි පටික්කුල මානසිකාරය ගැන මම කෙටියෙන් දේශනා කරේ. ඉතින් මේක විස්තර වශයෙන් දේශනා කරනවා නම් දැන් කේසා කියනකොට කේසවරදී රූප කලාව වෙන වෙනම හඳුනා ගන්නවා. කාය දස කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දි කාය ප්‍රසාදේ. ඊළඟට වත් භව දසක කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය භව රූපේ.
එහෙනම් ජීවිත නවක කලාප පටවියාපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දගෙන මේ නවක කලාප මේක කර්මජ රූප. ඒ වගේම සිතෙන් හටගත්තු රූප තියෙනවා චිත්තජ රූප. මේ චිත්තජ අටව පටවියාපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියලා සුද්දාස්ත චිත්තජ රූප කලාප හැම වෙලෙම මේ කෙස් එක ජීවත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ කෙස් කියනකොට මේ ශරීරයේ පිටතාවු කෙසට වඩා ශරීර අභ්‍යන්තර කෙස් වල තමයි මේ රූප කලාප හැමදේම තියෙන්නේ. ඒක නිසා අපි අර තේරුම් ගන්න ඕනේ මේ කෙස් කියනකොට මේ සම්පූර්ණ කෙස් ගහ එළියට ආපු කෙස් ගහ වත්තොත් එහෙම ඒ වගේ උත්තර අටම කලාපයක් විතරයි. මොකද හේතුව ඒවා මේ ඒ කෙස් සමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කෙස් වල තමයි මම මේ කියන රූප කර්මජ රූප කලාප 29ක් තියෙන රූප කියලා චිත්තජ 8ක් තියෙන උත්තර 8ක් තියෙන ආහාරජ 8ක් තියෙන. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප වෙන වෙනම හඳුනගෙන විදර්ශනා කරන්න පුළුවන් නම් කලාප වශයෙන් වෙන් කරලා වෙන් කරලා ඒක තාම ගැඹුරින් Tamanට විදර්ශනා නුවණ අවදි කරගන්න හේතුවක් වෙනවා. ඉතින් අර කාලයක් තිස්සේ දිනු කරගත අනුපද ධම විපස්සනාව තියෙනවා නම් ඒ කලාපයන් තුල තිබෙන මේ සියල්ලක්ම ඒ කලාපයන් තුල තියෙන රූප සියල්ලක්ම වෙන වෙනම අරගෙන ඉවර වෙලා ඒවා අනිත්‍ය දුක්ඛ නාත්මයෙන් වෙනෙහි කරනවා නම් අපි ඒකට කියන අනුපද ධම්ම විපස්සනාව කියලා. එහෙමනම් කොහොම නමුත් ඒවා තමන්ගේ චිත්තසංතාන තුල චිත්ත පාරිශුද්ධිය පිණිස ඒ වගේම තමන්ගේ සිත දමණය කර ගැනීම පිණිස මේ පටික්කුල මනසිකාරයෙන් පිළිකුල් භාවනාව කරන්නාසේම ඒ පටික්කුල වස්තුන්ගෙන් කසින භාවනාව වර්ණ කසින ප්‍රගුණ කර ගන්නාසේම තමන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ගැඹුරෙන් විදර්ශනාවට හැර ධාතු මනසිකාර භාවනා පාදක කරගෙන නාම රූප පරිච්ඡේද ඥානෙ දක්වාම හිත ගැඹුරට අරගෙන යන පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේක තවදුරටත් ගැඹුරෙන් බලනවා නම් සමුදය වය කියන දෙක ප්‍රගුණ කරගන්නකොට දැන් කෙස් අරමුණු කරගෙන සමුදය වය බලනවා නම් එතකොට බලනවා දැන් මේ දැන් කෙස් ගත්තාම කර්මයෙන් හටගත්ත තියෙන රූප 29ක් තියෙනවා. සිතෙන් හටගත්ත රූප 8ක් තියෙනවා. ඍතුයෙන් හටගත්ත රූප 8ක් තියෙනවා. ආහාරයෙන් හටගත්ත රූප 8ක් තියෙනවා. එතකොට මේවා හේතුඵල වශයෙන් දකින්න ඕනේ. දැන් හට ගැනීම කියන්නේ හට ගැනීම සමුදය හටගත් බිඳීම තමයි වය කියලා කියන්නේ. එතකොට මේ සමුදය වය දෙක බලන්නේ කොහොමද? කර්මජ රූපද? කර්මජ රූප හටගත්තේ මොකක් නිසාද? අතීතයේ කරගත්ත කුසල කර්මයක ප්‍රතිඵලයක් විදිහට. එනවා අතීත හේතු නිසා ඔන්න කර්ම කෙස්වලදී කර්මජ රූප එතුණා. අන්න ඒ හේතුව අනිත්‍යයි හටගත්ත කර්මජ රූප අනිත්‍යයි. ඊළඟට දැන් මේ පහළච්ච සිත තියෙනවානේ. මේ සිත නිසා තමයි චිත්තජ රූප හටගන්නේ. සිත අනිත්‍යයි චිත්තජ රූප අනිත්‍යයි. ඔය විදිහට අපට පුළුවන් හේතුඵල වශයෙන් පවා මේක දකිමින් තව තවත් ගැඹුරින් අර්ථ විග්‍රහ කරගන්න අර්ථ වටහා ගන්නට ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව බවට පත්වන්නේ. ඉතින් අර දැන් ඊට පස්සේ අපි ගත්ත ඍතුව ගත්ත උතුජ රූප ගත්තාම උතුජ රූප වර්ග කීපයක් තියෙනවා. කම්මජ උතු කර්මෙන් හටගත්ත එත කර්මජ තේජෝ වලින් බිහි කරපු උතුජ පරම්පරා කම්මජ උතු. චිත්තජ තේජෝෙන් බිහි කරපු රූප චිත්තජ උතුජ. ඒ වගේ උතුජ පරම්පරාවේ උතු වලින් බිහි කරපු රූප උතු උතු. ආහාරජ කලාපයන්ගේ උතු තේජෝ ධාතයෙන් උපදව රූප ආහාරජ උතු. ඉතින් මෙන්න මේ හේතුඵල වශයෙන් ඒවා දැකලා හටගත් ආකාරය හටගත් රූප කලා බිඳන ආකාරය දැකීමෙන් අනිත්‍ය දුකනාත්මස වඩනවා. ඉතින් ආහාර කියන කොටත් කර්මයෙන් හට කර්මජ ඕජාවෙන් හටගත් ආහාරජ කලාප කර්මජ ආහාර. ඊළඟට චිත්තජ ඕජාවෙන් හටගත් ආහාර චිත්තජ ආහාර. උතුජ ඕජාවෙන් හටගත් ආහාර උතුජ ආහාර. ආහාරජ ඕජාවෙන් හටගත් ආහාර ආහාරජ ඕජා. මේවා අපි නුවණින් බලමින් හේතුඵල වශයෙන් බලමින් සමුදේ වය වශයෙන් කැඩි කැඩි බිඳි බිඳෙන ස්වභාවයේ ගැඹුරින් විදර්ශනා කරන්නදී වෙනවා. එන්නේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී අපට පැහැදිලි කර යදුනේ. ඒක නිසා මේ පින්වත් හැමදෙනාට අපේ කරුණාවේ මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නේ හැමදෙනාටම ආරාධනා කරන්නේ මේ පිළිකුල් භාවනාවෙන් තමන්ට පුළුවන් එදිනෙදා ජීවිතය ඇති කරගන්න මේ ඇති වෙන රාග ගින්න නැති කරගන්න රාග යටපත් කරගන්න පුළුවන් පිළිකුල් භාවනාවේදී. ඒ වගේම කසින භාවනාව තුළදී විපදෙන්න තියෙන මේ රාග ద్వේෂ මෝහ කෙලෙස් සියල්ලක් යටපත් කරගෙන හිත ගැඹුරු සමාධිය හිත පුරුදු කරන්න පුළුවන්. ඒ කාලයක් තිස්සේ කුසාසිත හිත දියුණු කරගන්න පුළුවන් ආනිසංස තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඒ තමන්ගේ ශාරීරික කොටස්ම රූප කලාප වශයෙන් හඳුනගෙන ඉවරලා ධාතු වශයෙන් හඳුනගෙන ඉවරලා ආයතන වශයෙන් හඳුනගෙන ඉවරලා
ඒව අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් වඩනකොට මොකද වෙන්නේ? තමන්ගේ මම මම කියන මේ මාන්නය, මගේ මගේ කියන මේ ගතිය, ඉතින් මට කියන ගතිය, මේ හැමදේම තණ්හා දිට්ඨි මාන කියන මේ ප්‍රපංච සියල්ලක්ම කැඩි කැඩි බිඳි 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 ඒවා සියල්ලක් ප්‍රහාණය කරා ගමන් කරවන්නට නැත්නම් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි හැම වෙලෙන් තේරුම් ගන්නට ඕනේ රාගය නැතිකරන්න පිළිකුල් භාවනාව, මෝහය නැතිකරන්න පුළුවන් අපට කසින භාවනාවේ, ඒ වගේම ප්‍රඥාව දියුණු කරගන්න, අස්මිමානෙ ඇති කරගන්නට පුළුවන් මේ අනිත්‍ය සංඥාවෙන්. අනිත්‍ය සංඥාව නිත්‍ය සංඥාවක් හැදෙනවා, දුක්ඛ සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් සුඛ සංඥාවක් හැදෙනවා, ඒ වගේම අනාත්ම සංඥාවෙන් ආත්ම සංඥාව කැඩිලා නිස්සත්ත්ව නිජීව කියන ස්වභාවයට අපි හිතපත් වෙනවා. එහෙමනම් මේ පින්වත් හැම දෙනාට ඒ උතුම් ලෞකික සැප ඉක්මවා ගිය ලෝකෝත්තර අමා මහ නිවන් සුව අවබෝධය දක්වා මේ සිරුපින් ආශිර්වාද වේවා කියලා අපි කරුණාවෙන් මෛත්‍රියෙන් හැම දිනාටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිනාගේ ප්‍රාර්ථනාවෙන් බොහොම වැඩගත් දේශනයක් අපිට අද සාන් දෙන්න පුළුවන් වුණේ. සාමිනාස් අනිත් කල්යන් මිත්‍රයෝ මම කලින් කෙටි ප්‍රශ්නයකින් ආරම්භ කරන්නම්. සාමිනාස් මෝහය කියන එකට ප්‍රතිවිරුද්ධ වශයෙන් කසින වැඩිම කොයි විදිහටද ඊතින්න කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. මෝහ චරිතයට කසින නිමිත්ත කුඩාවට වැඩෙන්නේ. එතකොට යාගේ අවධානය ඉතාම තීක්ෂණව ඇති කර ගන්න ඕන දෙයක්. ඉතින් අර මෝහය කියලා කියන්නේ නිතරම මුලාවන ගතියනේ. එතකොට මුලාවන ගතිය නිසා විශාල අරමුණක් පැතිරිච්ච අරමුණක් එනකොට එයාට පහසුවෙන් හිත තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතනදී වැඩෙන්නේ ප්‍රඥාවනේ, නුවණින් නැත්නම් ගැඹුරෙන් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අර මෝහය තුනී වෙලා යනවා. ඒක නිසා තමයි කියන්නේ අර මෝහ චරිතයටත්, ඒ වගේ විතරක චරිතයටත්, ඒ වගේ මේ වික්ෂිප්ත චරිතවලට මේ කසින භාවනා ඉතාමත්ම සුවදායකයි කියන එක පැහැදිලි කරනවා. සම්මාස ඒකට මන්නේ දැන් අපිට දැන් මට පෞද්ගලිකව හිතෙන්නේ දැන් කසින භාවනාවක් කරන කියනකොට දැන් නිල් පාට හරි කහ පාට හරි නිල පීත වගේ කසින වඩනකොට අපි මේ වර්ණය දිහා බලාගෙන ඒ වර්ණයේ තුලම සිත සංසිඳවනවා කියලා. ඒකෝ සම්මාස ප්‍රඥාව පැත්තෙන් බලනකොට කොයි ආකාරයක ප්‍රඥාව දිනුනෙ මෙන්නේ ඒ වගේ වෙලාවට සම්මාස මේ චතුමය ඥානය වශයෙන් මම දරගන්න යහන්නේ. තෙරුවන් සරණයි මහත්තයා. දැන් දැන් බලන්න අපි දැන් මේ අරමුණ පරිකරම කර කර අරමුණ හිත තියාගෙන ඉන්නකොට අපේ ප්‍රඥාව වැඩෙනවා කියන එක නුවණ නැත්තම් තීක්ෂණව ප්‍රඥාව පිහිටියේ නැත්තම් කසින නිමිතිත තියාගන්න බෑන. ඉක්මන නිමිත වැටෙනවනේ, නිමිත කැඩෙනවනේ. එතකොට දැන් ගැඹුරට ගැඹුරට සමත වශයෙන් සමත වශයෙන් නැත්තම් ධ්‍යාන ප්‍රඥාව තමයි ගැඹුරට වැසගන්නේ. ඒ ධ්‍යාන ප්‍රඥාව වැසගත්තාම ඒ ධ්‍යාන ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවට යන පහසුවක් වෙනවා. ආ බොහොම හොඳයි. ඒක තේරුම් ගන්න නැස බොහොම පිං. හොඳයි, කලින් මිත්‍රෙන් යමු වෙනනම් ස්වාමීන් වහන්සේකින් තවත් වැඩිදුර දැනගන්න ඕන කරුණු මේ අවස්ථාවේ අපි දැනගන්න පුළුවන්. මම කලින් මිත්‍රෙන් යමු වෙනනම් ගෞරවයෙන්. හොඳයි. ගරුතර මහා සංඝරත්නයේ ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි. පින්වත් ස්වාමින් වහන්සේ ඉතාම ගැඹුරු විස්තරයක් අපිට අද ඉදිරිපත් කරා. ඔබ වහන්සේට ගොඩාක් පිං. මම මේ භාවනාවේ මේ පටිකුල මනසිකාර භාවනාවේ ආරම්භක කොටස හැටියට ආරම්භක කොටසෙන් මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ. මේ අන් අයගේ ශාරීරික පිළිකුල මෙනෙහි කිරීම නැත්නම් බාහිර වශයෙන් ගැනීමේදී මම පළමුව මේ මනාප අමනාප කෙනෙකුව පළමුව අරමුණු කරලා දෙවෙනුව මේ සියලු දෙනෙක්ම අරමුණු කරනවද කියන එකයි මගේ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. දැන් මේ මනාප අමනාප කියන ભેදයක් අපේ හිතට මනාප අමනාප ભેදයක් අපේ හිතට ඇති කරගන්නව නෙමෙයි. සමහරක් වෙලාවට දැන් මනාපාරමුණක් පිළිකුල් වශයෙන් ගන්නකොට අපේට පිළිකුල් නොවැඩෙන්න පුළුවන්. අමනාපාරමුණක් පිළිකුල් කරනකොටත් පිළිකුල් නොවැඩෙන්න පුළුවන්. ඒක නිසා මේ පිළිකුල වැඩෙන්න නම් මේ මනාප අමනාප ભેදයට වඩා
තමන් පුළුවන් තමන්ගේ ගැන හිතලා බලන්න ඉස්සර වෙලා. තමන් තමන්ට මනාපයිනේ. තමන් තමන්ගේ දිහා බලමින් පිළිකුල හොඳට වඩලා ඉවර වෙලා පොදුවේ ඒත් මනාපමනා ભેදකින් තොරව බලන්න පුරුදු වෙන්න. එහෙමනොත් තමන්ට පිළිකුල හොඳට වැඩෙන්න පුළුවන්. නැත්නම් සමහරක් වෙලාවට අර මනාපමනා ભેදෙත් එක්ක රාගයයි ද්වේෂයයි දෙක මතු වෙන්න පුළුවන් පිළිකුලට වඩා. එහෙනම් තමන් ගැනම තමන් වඩලා ඉවර වෙලා මේක ප්‍රගුණ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම මතක් කරන තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම කින්න බොහොම කින්න. හොඳයි තවත් ප්‍රශ්න වලින් ඉගෙන ගන්න පුළුවන්. අවසරයි සාන්නාස තිරුවන් සරණයි. වහන්සේ අද ඉතාමත් ගැඹුරු කරුණු විශාල වශයෙන් මේ තුළු කාලය තුළ අපිට නැවත නැවත මේක අහලම දැනගත යුතු කියලා මම හිතනවා. අද කියපු කරුණු නැවත නැවත කියවලා බොහොම සඳහන් කළා මුලදී එක තැනකදී මේ ආලෝක සංඥාව ප්‍රකට වෙන විට අපිට අපි අවධානය යොමු කරනවා කියලා හදවත දිශාවට එතකොට අපිට එකින් එන පරාවර්තනයක් වගේ මේ ආලෝකය පෙනෙනවා කියලා සන්නාසේ ඒ බැලීමේදී අපේ එතන ඒක පිටි වශයෙන් බැලීමක්ද නැත්නම් ඒ වෙලාවේ අපේ සතිය කැඩීමක් ඇති වෙනවද? එහෙම නැත්නම් සංසය ඒ බැලීමෙන් අපිට එන වාසිය මොකද්ද සානංශ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතන අපි එතන තහවුරු කරගන්නේ මේක පිටතින් එන ආලෝකයක් නෙවෙයි මේ අභ්‍යන්තරයෙන් එන ආලෝකයක් කියන එක ඒක දැන ගැනීම දෙකකින් අපි කරන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සානංශ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ඒ වගේ තමන්ගේ ඒ ඇතිවෙච්ච සමාද නිමිත්ත හදවතට යොමු කරලා බලනකොට තමන්ගේ ඒ ආලෝක නිමිත්ත හොඳින් පේනවා නම් තමන් එකෙන් තේරුම් ගන්නේ තමන්ගේ සමාධිය ස්ථාවරයි කියන එක. ඒ වගේම බාහිරින් ආපු දෙයක් නෙමෙයි තමන්ගේම අභ්‍යන්තරේ මතුවෙච්ච දෙයක් විදිහට තමන්ට තේරුම් ගන්න පුළුවන්. අර භවාංගේ බලනවා කියලා අපි ඒකට සාමාන්‍ය කියන්නේ. ඒතර භවාංගේ බලනකොට ඒ වතුර බේසමකින් තමන්ගේ මූණ විනිවිද පේන්නාසේ වතුර බේසමයි වතුරයි තමන්ගේ බිම් ප්‍රතිබිම්බයයි තමන්ට වෙනම තේරුම් ගන්න පුළුවන් වගේ අර සමාධි නිමිත්තත් එක්ක ඒක වෙනම තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ තමන්ගේ සමාධිය ස්ථීර සමාධිය අර ඒ පටිභාග නිමිත්ත ස්ථීරයි කියන එක තේරුම් ගැනීමයි. ඉතින් ඒතන වැඩි වෙලාවක් අපි ඉන්නේ නේ තප්පර කීපයකින් නැවත අපි අරමුණු වෙනවා මිස වැඩි වෙලාවක් රැඳි හිටියොත් එන සමාධියෙන් පිරෙහෙන්න පුළුවන්. සන්නාස අවසරයි. දැන් ධ්‍යානයේ අංගයන් විතක්ක විචාර පිටිසුකේ ආදි වශයෙන් අපි ඒක ආවර්ජනය කරත්තේම නම් ධ්‍යානෙන් එළියට ඇවිල්ලා අපි නැවත ඒ ගැන ආවර්ජනය කරන සන්නස එතකොටද අපි ස්ථිර වශයෙන් දැනගන්නේ මං අහවල් ධ්‍යානයේට සමවැදුණා කියලා. එහෙමද සන්නස එතන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තිරුවන් සරණ. ඔව් තිරුවන් සරණ. මම ධ්‍යානට සමවැදුණා තමයි ධ්‍යානෙන් නැගිටලයි ධ්‍යානංග මෙනෙහි කරන්නේ. එතකොටයි අපි තේරුම් ගන්න අපි අහවල් ධ්‍යානෙ හිටියා කියලා. දැන් ධ්‍යානෙ ඉන්නකොට තමන්ට තේරෙන්න පුළුවන්. නමුත් අපි ස්ථීර කරගන්න ධ්‍යානංග ප්‍රත්‍යක්ෂ කරනකොට විතරයි. බොහොම දෙයක් සනස්. මේක ප්‍රශ්න නිමිති තේරෙනවා සේන මාත්මය. තෙරුවන් සරණයි. අද සාමනාංශ ඉතාම ගැඹුරින් හොඳට දේශනාව කළා. ඉතාමත් සුදු. දැන් මට ඇත්ත වශයෙන් මේ මාත්මේ ප්‍රාථමික විදිහට තියෙන්නේ දැන් මට මේ මම පුළුකුල් භාවනාව ගැන කරන අවස්ථාවදී මට හිතෙන හැමතිස්සේ මේ මනාප අමනාප දෙකෙන් තොරව ඇති කරගන්න කියනගේ ස්වාමිනාංශ කිව්වා වගේ. ඉතින් මම හිතන්නේ මෙන්න මේ විදිහට මම දැන වහන්සේ මේකන මට ආලෝකයක් ලබා දී කියලා හිතනවා. දැන් මම හිතන්නේ හැමතිස්සේම මේ දැන් අපි කෙස් ගැන බැලුවොත් මේ කෙස් කියන එක මට ලැබිලා තියෙනවා. ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් තියෙන පුළුවන්. නමුත් ඒක මගේ මේ පරමාර්ථය කියන්නේ මගේ පරමාර්ථය කියන්නේ තවසම අපි හැම දෙනාගේම පරමාර්ථය තමයි ජීවිත සැනසෙල්. නැත්නම් නිර්වාණ අවබෝධයට එන මාර්ගය තමයි ජීවිත සැනසෙල්. ඒකට මේකෙන් කිසිම පිටුහලක් නැහැ කියන එක මම නෙහි කිරීමෙන් මම කරන්නේ.
ඉතින් ඒ හැම ශරීරයේ කොටසක්ම මේ මගේ ඒ ක්‍රියාවන්ට පිටුහලක් නැත්නම් ඒකට උපකාරයක් නැහැ. ඒක තියෙනවා විතරයි කියන එකයි මම ඒ විදිහටයි මෙනෙහි කරන්නේ. ඒක සුදුසුද නැද්ද කියන එක තේරුම් ගන්න කැමතියි තමන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා, මට කියපු එක හරියට පැහැදිලිත් නැහැ. නමුත් අපි කෙටියෙන් හිතනවා නම් අර තමන් හැම වෙලේම තමන්ගේ ශරීරය දිහා බලන එක මේ අවබෝධයෙන්, ඒ කියන්නේ පිළිකුල් වශයෙන් වරන් පිළිකුලයි කියන අවබෝධයෙන් බලන්න. ඊළඟට මේක විදර්ශනා වශයෙන් බලනකොට මේ ඔක්කොම රූප කලාප කැඩි කැඩි බිනි බිනි යන අනිත්‍යතාවෙන් යුක්තයි, දුක්ඛතාවිත යුක්තයි, අනාත්මතාවෙන් යුක්තයි. මේ අවබෝධයෙන් බැලීමයි මෙතන වැදගත් වෙන්නේ. නැත්නම් අපි නිකන් අර හිත හිතුවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අවබෝධයෙන් ඇති කර අවබෝධයෙන් බැලීමයි නුවණින් බැලීමයි මෙතන වැදගත් වෙන්නේ කියලා තේරුම් ගත්තම හොඳයි. තේරුවන් සර්. සන්නාචාචරය ප්‍රශ්නයක් සන්නාස දැන් බලන්න සඳහන් කළා. අපි මේ ඕදාත කසිනේ, ඒ වගේම නිල කසිනේ, පීත කසිනේ, දෝහිත කසිනේ වගේ දේවල් මේ ශරීරයේ තුල තියෙන අවයව වලින් ආධාර කරන බලනවා කියලා සන්නාංශ. දැන් මේ මේ ඕදාත කසිනේ වගේම නිල කසිනේ අපිට බාහිර තියෙන රූපව උපයෝග කරනත් බලන්න පුළුවන් කියලා මම හිතනවා. මේ විදිහට බැලීමෙන් අපිට යම් කිසි වාසියක් තියෙනවා සන්නාංශ. මේ විදිහ බැලීමෙන් අර පිටත තියෙන රූප වලින් ඒ කසිනේ ගන්නට වැඩිය මේක ප්‍රායෝගිකද මේක ප්‍රබලද කියන වගේ අදහසක් මට දැනුණා සන්නාංශ. එහෙම හිතුව තර්ද සන්නාංශ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. දැන් බාහිර නිල් පාට වස්ත්‍රය, නිල් පාට මලක්, කොළයක්, ඊළඟට මේ කහ පාට මලක් වස්ත්‍රයක් වගේ දේවල් බලලා අපට කසින භාවනා වඩන්න පුළුවන්, නිමිති ගන්න පුළුවන්, ධ්‍යාන පුදවා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර බාහිර දෙයකට වඩා ආධ්‍යාත්මික වස්තුව කියන්න පුළුවන් තමයි පහසුවක් වෙනවා. තම සමහරක් අයට බාහිර දේ අරමුණු කරගෙන ගමන පහසුවක් වෙනවා. එක එක්කෙනාගේ චරිත ලක්ෂණ සහ සසර පුරුදු තම බලපාන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක නුවණින් නුවණින් තේරුම් ගන්නට ඕනේ. අපි කෝකද අපට පහසු, කොහොමද කෙරෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අර තමන්ම කරලා බලන්න, තමන් කරලා අත්දැකීම් ගන්න. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් මම කියන වඩායි මං හිතන එක හොඳයි කියලා. තේරුවන් සරණ. හොඳයි. ගාමිණී මහත්මයා, ඔබට යමක් තියෙනවද ප්‍රශ්නයක්? ඔවදස්සක් ගාමිණී මහත්මයා. පටිකුල භාවනාවේ සානිකුත් භාවනාවේ ක්‍රමෙන් ඉන්නකොට පැයකමාරක් වගේ කිත්න වේලාවේදී තමන්ගේ සිත සමාධිගත වුණාම තමාටම පුළුවන් දැනෙනව නේද අපිට මෙනෙහි කරන්න ඉතක කොයිසාර පිටේකටගේ අවස්ථා ටික සා ඒ වෙලාවට සිත කොහෙවත් යන්නේ නැහැ කියන ගතිය තමයි හිතේ දැනෙන අවස්ථාවම සමාධිගත වීමක්ද? ඒකෙන් ලැබෙන තරින් යන තව ප්‍රයෝජනයක් තියෙන තවත් ඒ ඉතින් නෝ තමයි ලැබෙන ප්‍රීතිය ගැන සවනාසයෙන් සතර ගන්න ශක්ති සවසරයි. තෙරුවන් සරණයි මහත්තයා. දැන් ඔතන මේ ධ්‍යාන අංග කියන ඒවා කාමාවචර සිත්වලක් තියෙනවා, පරිකරම සමාධියක් තියෙනවා, උපචාර සමාධිය ධ්‍යාන අංග තියෙනවා, ප්‍රථම ධ්‍යානයේ ධ්‍යාන අංග තියෙනවා. මේ ධ්‍යාන අංග වලින් ලැබෙන සැපය ශාන්තියම අපි ධ්‍යානය කියලා නතර වීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි එතන තේරුම් ගන්න ඕනේ ඒ සමාධි නිමිත්තත් එක්ක ඒ ධ්‍යානංග වැඩි මත නීවරණයන්ගේ යටපත් වීම සිද්ධ වෙලා තියෙනවාද කියලා. ඉතින් සමහරක් වෙලාවට උපචාර සමාධියේ ඉඳගෙන අපි ධ්‍යාන වල හිටියා කියලා සමහරක් වෙලාවට අපිට වැරදි අවබෝධයක් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිසි ගුරුවරයෙක් යටතේ ඒ භාවනා වඩනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන්
හරියට මේ උපචාර සමාධියකද නැත්නම් අර්පණා සමාධියකද වන්ද උපචාර ධ්‍යානාංගද අර්පණා ධ්‍යානාංගද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අර තමන්ට ප්‍රීතිය අධිකෝ ප්‍රීතිය එනකොටත් ඒ ප්‍රීතිය කියන එක ඇති උනේ සමහර පරිකාරම සමාධියෙන්. නැත්නම් උපචාර සමාධිය උත ප්‍රීතිය උස්සන්න වෙලා අපට එන්න පුළුවන්. අර ප්‍රීතිය දැන් ඔයාලා බලන්න උබ්බේක ප්‍රීති පරණාපීත්‍ය ආදී ප්‍රීතිය වෙනකොට විස්තර කරලා ප්‍රීතිය අධික නිසා රහසින් පුවා ගිය අවස්ථා තියෙනවා. රහසින් පුවා ගිය අවස්ථා තියෙනවා. ඒක නිසා අපි ඒවා අධ්‍යක්ීමෙන් සහ ගුරු ඇසුරෙන්ම වටහා ගන්න එක තමයි ගොඩක්ම වැදගත් කියන එක මතක් කරන තේරුවන් සර්. හරි අපිට අද අලුතින් සම්බන්ධ වෙන විජේන් හේරත් නමින් සම්බන්ධ වෙන කල්ලාන් මිස්සේ ඔබතුමාට යමක් ඔබතුමාට හවු සිදුවී යමක් අහන්න තියෙනවද ස්වාමීන් වහන්සේගෙන්? මයික් එක අන්බේට් කරලා කතා කරන්න. නෑ නෑ වගේ නේද? හොඳයි පූර්ණිම මාත්මි විශාල නමින් සම්බන්ධනේ උපුලී කියලා මහත්මියක් කරා ජයති මහත්මිය උපුලී මහත්මිය ඔබ සිටිය අම්බිසි භාවනාවේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාවෙම කරන්න පුළුවන්. හොඳයි සුභද්‍රා මහත්මිය. සෙන්නයි ස්වාමීන් වහන්සේගේ දේශනාව මැනවින් පැහැදිලි භාවනාව කිරීමේ තමයි ඉතින් නැවත ප්‍රශ්නයක් මතුවුණොත් ඉදිරිපත් කරන්න තියෙනවා සෙන්නයි. හොඳයි තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිත නවතිය කියන කොටස ගැන පොඩි විස්තරයක් කරන්න දෙන්න ස්වාමීන් වහන්සේ. කොයි අපි චාරිත්‍රයේ කොයි කොයි අවයවයන්ද එනෝතන් කොයි කොයි කොටස් මේ ජීවිත නවයේ කියලා දැකන්නේ කියලා ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණ ජීවිත නාමකයේ කියනකොට මුළු ශරීරය පුරාම පැතිරලා තියෙන එකක්. ඒ කියන්නේ සෑම තැනකම තියෙනවා. දැන් ඔය අපි ගත්තොත් ඔය සේම සොට්ටු සැරව මේ වගේ තැන්වල හැර අසෝචි මල අසෝචි වල මූත්‍රා වල ඒ වගේ වගේ හැර ශරීරයේ කර්මජ රූප පවතින කාය දසක භව දසක ආදී කර්මජ රූප පවතින කොහෙද? ඒ හැමතැනම ජීවිත නවක කලාපේ තියෙනවා. ඉතින් ඒකට අපි ශරීරයේ උෂ්ණත්වය රඳවන ජීවිත නවකයක් තියෙනවා. ඒක තේජෝවත් තියෙනවා. ඉතින් ගත්තාම මේ ආහාර පැසවන ආහාර දිරවන තේජෝවදන පාචක කියලා. ඉතින් ජීවිත නව කියලා කියන්නේ රූප කලාප රූප නමේ මිටි. ජීවිත ඉන්ද්‍රිය අවසන් කොට ඇති පටවියාපෝ තේජෝ වායු වන්න ගඳ රස ඕජා සමග ජීවිත ඉන්ද්‍රිය කියන මේ රූප නාමයේ මිටි තමයි ශරීරය පුරාම පැතිරලා තියෙන ඒවට අපි කියන ජීවිත නවක් කලාප කියලා. ඔය කෙටියෙන් මතක් කරේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි තාන්නා සාමිස්කෝර සෙන්සටු වගේ දේවල් වල තනි ක්‍රම තියෙන්නේ ශුද්ධාෂ්ටකයේ විදිහට අපි සලකන්න ඕන. ශුද්ධාෂ්ටකයේ තම සමහරත්යෙන් වලදී ඔය මේ දාඩිය වගේ තැන්වල මට මතක ඇද්ද චිත්තජ රූප වගේ තියෙන්න පුළුවන් කියලා කියනවා. ඒක අභ්‍යන්තරේදී එළියට එනකොට උතුජට්ටම තමයි තියෙන කොට. සේම සොටු වලින් තියෙන්නම උතුජට්ටම විතරයි. හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි අපි තවත් කල්‍යාණ මිත්‍රයන්ට අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් විස්තර දැනගන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සන්නසම මේ අමත පිනකරෙන් ප්‍රශ්නම් කල් දියාගෙන තුලා අහගන්න ඕනේ කියලා සන්නසම මේ ආලෝක කසිනේ වඩන කුසානසේ ඒ ආලෝක කසින ප්‍රකට වීම තුලින් ඒක උපකාර කරගෙන සන්නසම අපිට වෙනත් ධ්‍යාන වලටත් ඒ වගේ දැන් ආකාසඥාන වගේ පස්සේ ධ්‍යාන ඒ වගේ වලටත් යන්න පුළුවන් සන්නසම මේ ආලෝක සංඥාව උපයෝග කරගෙන සන්නසම මේ කසින උපයෝග කරගෙන පොඩ පැහැදිලි කරලා දෙන සන්නසම කොහේ හරි කියවලා තියෙන සන්නසම ඒ ගැන මට මතක නැහැ අපි තේරුම් ගන්න. තිරුවන් සරණයි මහත්තයා. කෙලින්ම භූත කසින හතරයි වර්ණ කසින හතරයි ආලෝක කසින කියන්නේ මේ කසින හතරෙන් විතරයි පුළුවන් අරූප අධ්‍යයන උපදවන්න. ඒ කියන්නේ අරූප අධ්‍යයන ආකාසානංචායතන ධ්‍යාන උපදව ගන්නට නම් අනිවාර්යෙන් අපට මේ ආකාස කසින හැර ඉතිරි කසින නමෙම පුළුවන්. දැන් අපි උදාහරණයක් අපි ගත්තොත් ඕදාත කසිනෙන් ඕදාත කසින චතුත් අධ්‍යයනට සමවැදිලා
සමෝතෙන් නැගිටලා සතුත්ත්‍යාධ්‍යාන ආදීනවත් ආකාසානංචායත සමාධි ආනිසංසත් හිතලා මේ ආරූපය නැත රූපය පවතින මේ අවකාශයක් තුළ පවතින්නේ කියලා ඒ අවකාශය අරමුණු කරනකොට ආකාසානංචාර සමාධිය මතුවෙන අනන්ත ආකාශය කියලා අරමුණු කරද්දි එහෙමත් නැත්නම් අර පතරවාගත්ත සමාධිය යම් තීසි කඩතුලක් අපි දැක්කොත් ඒ කඩතුලකට හිත තියාගෙන අනන්ත ආකාශය අරමුණු කරද්දි ආකාසානංචාර සමාධිය මතුවෙන. ඉතින් ඕක තමයි පිළිවෙල. ඉතින් ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් අපට පුළුවන් මේ අරූප අධ්‍යයන අතර උපදවගන්න ඒව සම්බන්ධ දීර්ඝ විස්තරය විසුද්ධි මාර්ගය ඒ වගේ ධම්ම සංගණේ ප්‍රකරණ අට කතාව ආදී තැන් වල විස්තර කර තිබෙනවා. බොහොම පින්සන්නාසතරන්ත. අවසරයි සාවින්නාස චිත්ත කීර්ය වායතාවතු පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? දරුවන් සරණයි. චිත්ත කීර්ය වායෝ ධාතුව කියලා කියන්නේ Tamanට හිතක් පහළ වෙනවා Tamanට ඇවිදින්න ඕන අතපය අවයව එහෙට මෙහෙට මාරු කරන්න ඕනේ කියලා. ඒ සිතට අනුව උපදින චිත්තජ රූප වායෝ ධාතු අධිකව ඒ වායෝ ධාතු අධිකව පහන චිත්තජ රූපයන්ගෙන් තමයි තමන්ගේ අත්පය ක්‍රියාත්මක කරවන්නේ. අපි කියන කාය විඤ්ඤාති රූපය කියලා කියනවා. ඒක තමයි වායෝ ධාතුවෙන් සිද්ධ වෙන කාර්යය. ඒක තමයි චිත්ත කිරී වායෝ ධාතුව කියලා කියන්නේ. තිරුවන් සරණයි අපි ආනාපාන සතිය භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ අපි හුස්ම රැල්ල තමයි නිමිත්ත හැටියට තබා ගන්නෙ. ඔබ වහන්සේ අපිට විස්තර කරලා දුන්න පරිදි ඒ ස්මරල් යංසි ආකාරයකින් අපි සමාධි පිහිටවනකොට පරිකර්ම නිමිත්ත උද්ඝාමිත ප්‍රතිපාද නිමිත්ත යන ආදී වශයෙන් ප්‍රථම අධ්‍යාන දෙති අධ්‍යාන තුති අධ්‍යාන චතුර්ථ අධ්‍යාන යන තත්වයට ඔබ වහන්සේ අපිට එන හැටි අපිට පෙන්වා දුන්නා. මේදි ස්වාමීන් වහන්සේ අපි නිරන්තරයෙන්ම තියාගෙන හිටියේ හුස්මරල්ල තමයි නිමිත්ත හැටියට. දැන් ඔබ වහන්සේ අද අපිට කතා කරේ අට්ටික භාවනාව. අට්ටික භාවනායි ස්වාමීන් වහන්සේ ප්‍රගුණ කිරීමේදී ඔබ වහන්සේ කිව්ව ආකාරයට ඕදාත නිමිත්ත ඕදාත කසිනේ අපිට ප්‍රගුණ වුණා. ඒ කියන්නේ ඕදාතේ සුදු පාට ඇට සැකිල්ල තියෙන සුදු පාට තමයි අපිට නැතුනේ. හැබැයි අපි පටන් ගත්තේ ඇට සැකිල්ල කියන පටන් ගත්තේ ඕදාතේ කියන එකේ තුලින් මතුවුණේ. මම හිතන්නේ ඒක වෙන්න පරිකර නිමිත්ත කියන ස්වාමීන් වහන්සේ. මේදී ස්වාමීන් වහන්සේ මේදත් උද්ඝා ප්‍රතිභාග නිමිත්ත දක්වා යනකොට ස්වාමීන් වහන්සේ අපි එතකොට නිමිත්ත වශයෙන් තියාගන්න ඕන අට්ටික සංඥාද නැත්නම් ඕදාත ඕදාත සංඥා මහත්ය අට්ටික සංඥාද ඉවර වර්ණය ගලවලා ගත්තකින් අට්ටික සංඥා අමතක කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. අනතුරු වහන්සේ මේ සමුදේ වැය කියන කොටසේදී ඔබ වහන්සේ විස්තර කරා ස්වාමීන් වහන්සේ අපිට මේ රූප කියන ධාතු මනසිකාර විදර්ශනා අපිට ඔබ වහන්සේ විස්තර කරා ස්වාමීන් වහන්සේ. මේදී අපිට මේ රූප කලාප ඇති වෙන නැති වෙන විස්තර කර විශේෂයෙන් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රුතවේ ඥායනේ නැති කෙනෙක් මේ භාවනා වඩනකොට ස්වාමීන් වහන්සේ ඔය කියන කර්ම කාරණා දන්නේ නැහැ. විශේෂයෙන් කම්මජී රූප චිත්ත රූප අනාදි වශයෙන් ඒගොල්ලන් දන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා භාවනාවේදී මේ කියන විදර්ශනා ඥාන ඉබේ පහළ වෙන එකක්ද නැත්නම් මේ ශ්‍රුතවේ ඥාන තුළ මේ පහළ කරගත යුතු දෙයක්ද ස්වාමීන් වහන්සේ? ඒක ස්වාමීන් වහන්සේ මහත් ශ්‍රුතවේ ඥාන අවශ්‍ය වන්නේ නැහැ. තමන් භාවනා කරන අවස්ථාවේ තමන් දකින්න දේවල් තමන් ගුරුවරයාට කියනවා නම් ඒ ගුරුවරයා කියන දේ තමන්ට දකින්න පුළුවන් නම් මේ අවශ්‍ය නැහැ සුතමේ ඥානය. හැබැයි නිසි ගුරුවරේ අද්දකින් සහිත මේ ගැන දන්න හොඳ ගුරුවරේ කැසළු කරන ගුරුවරයා යටතේ භාවනා කරනවා නම් මේ කිසිම දෙයක අවශ්‍යතාවයක් වන්නේ නැහැ. හොඳයි 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 ස්වාමීන් වහන්සේ. බොහොම පින් ජයන්ත මහත්මිය තව ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ අපි ඔය ටික වෙලා ස්වාමීන් වහන්සේ ඉක්මනින් යන්නේ තවමහත් ප්‍රශ්න තියෙනවා කියලා අහන්නේ ස්වාමීන් වහන්සේ. අවසාන වශයෙන් අපිට ප්‍රශ්න කිහිපයකට යන්න වෙන පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඉරුවන් සර් නයි අවසරයි ස්වාමීන් වහන්සේ. සංඥාංස එක තැනකදී දේශනා කරනවා රූප කලාප විවිධ යාමේදී රූප කලාප වල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා. ඉතින් රූප කලාප විවිධ යාම අනිත්‍ය වශයෙන් බලනවා කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා නම් කොහොමද? දරුවන් සරල ප්‍රශ්න ඉවරද? අපිට ඇහෙන්නේ නැතුව ගියා වත්නසිරි. දරුවන් සරල මාව ඇහෙනවද?
දැන් එහෙමද මම? අවසරයි හැමදෙරෙන්නේ අර එක තැනකදී සංඥාංශේ ප්‍රකාශ කරන රූප කලාප විනිවිදියාම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා. ඒකදී රූප කලාප විනිවිදියාම අනිත්‍ය වශයෙන් බලනවා කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා. දර්වසන රූප කලාප නැත්නම් තමාගේ මේ රූප තම තමන්ට කැමති විදිහට තියාගන්න බෑනේ. ප්‍රමාත්‍යම කෙඩි කෙඩි බිඳි බිඳ යන එකව තමයි නිත්‍යතාවය කැඩෙනවානේ. අනිත්‍ය කියන එක තමයි. එතකොට මේ නිත්‍යතාවය කැඩෙනකොට හිතේ දෙන පිළීමක්. එතකොට ඊ යමසි වේද කියන වේ දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ. එතකොට දුක්ඛ සංඥාව. එතකොට මේවා තමන්ට ඕනෙදි පවත්වා ගන්න මේ කරවන කෙනෙක් විඳින කෙනෙක් නෑ. අන අනාත්ම ලක්ෂණය ශුන්්‍යතාවය. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තාම සියුම් වශයෙන් ඒ විදර්ශනා යෝගියා දකින්න පටන් ගන්න රූප කලාප කැඩි කැඩි බිඳි බිඳ යනත් එක්කම අනිත්‍ය ප්‍රකට වෙනකොටම දුක්ඛ ප්‍රකට වෙලා එතන අනාත්ම ප්‍රකට වෙනවා. මෙන්න මේක තමයි එතන පැහැදිලි කරන්නේ. හොඳයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ කාල වේලාව සැලකලා අපිට පුළුවන් අද සාකච්ඡාව නිමවට පස් කරන්න. ස්වාමීන් වහන්සේ මේ භාවනාවට සිතන කරන අතරතුර අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ සමාන සමස්ත දෞරයෙන් ආදිමෙන්නම් සුබදා මාත්මිට සාමාන්‍යයෙන් කැටින් පිළිගන්න මොදනා කරලා සාමාන්‍යයෙන් යමෝ වෙනවතර සුබදා මාත්මි තිරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මේ කල්යාණ මිත්‍ර අප සැමට යථා භූත ඥානීය කරා යාම සඳහා පටික්කුල මානසිකාර භාවනාව මැනවින් පැහැදිලි කරමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවක් මේ ආකාරයෙන් අප සැමට තණ්හා දිට්ඨිමාන ප්‍රපඤ්ඤ දුරු කර ගැනීම සඳහා උතුම් දේශනාවක් කිරීමට ඔබ වහන්සේ වියදම් කළ කාලය ශ්‍රමයේ කුසලයේ සියලු බාධක දුරු වෙමින් නිරෝගීව බණ භාවනා කටයුතුවල දියුණුවක්ම දකිත්වා සත්‍ය අවබෝධය සඳහා මේ කුසලය උපකාරී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණ හැම දෙනාටම අදත් අපට අවස්ථාවක් ලැබුණා ධර්ම දේශනාවක් කරන්න ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. ඉතින් අදත් අපි රැස් කරගත්ත මේ තුන් කුසල ශක්ති පුණ්‍ය සම්භාරය හැම දෙනාගේ පුණ්‍යාත්මේ ජීවිතවලට ආශිර්වාද වෙලා හැම දෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත් මේ ලැබූ නව වසර තුරදී ආමිසයට වඩා ප්‍රතිපත්තියේ මුල් තැන දෙමින් ආමිස දායාදයට ගරු නොකර ධර්ම දායාදයට ගරු කරමින් සුවසේ තමන්ගේ ගුණ පිළිවෙත් භාවනා මාර්ගයේ මුදුන්පත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා ගමන් කරන ලැබේවා. සුවසේ පාරමී පුරා පැතුම් පරිදි නිවනින් සැනසෙන්න මේ පිං හේතු වාසනා වේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරන තෙරුවන් සරණයි. සාදු